නේපාලයේ කත්මන්දු නුවරදී පැවති වයස අවුරුදු 21න් 15 දකුණු ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලියේදී රුධිර පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. එන් රුධිර පදක්කම් දෙක සහ ලෝකඩ පදක්කම් දෙකක් කේවල ඉසව්වලදී හිමි වූ අතර සෙසු ලෝකඩ පදක්කම් හිමිවේ කණ්ඩායම් ඉසව්වලිනුයි. එහිදී ඉහළ දස්කම් දැක්වීමට රන්තුෂ්ක සසිදු සමත් වූයේ ශ්‍රී ලංකාවට හිමි වූ රිදී පදක්කම් දෙකම තමන් සතු කර ගනිමින්. පිරිමි කේවල සහ මිශ්‍ර යුගල ඉසව්වල අවසන් මහා තරඟ දෙකකට සුසුකම් ලැබීමට රනිෂ්ක සමත් වූද අවසන් මහා තරඟවලදී පරාජයට පත්වීම නිසා ඔහුට රිදී පදක්කම් වලින් සෑහීමකට පත්වීමට සිදු වුණා. පිරිමි කේවල ඉසව්වේ අවසන් මහා තරඟයේදී ඉන්දියාවේ ප්‍රියන්ෂු රාජාවත් සමග හමුවේ පැවති වට 2:1 ලෙස 16:21, 21:17, 21:16 ලෙස පරාජය වූ රන්තුෂ්ක මිශ්‍ර යුගල ඉසව්වේ අවසන් මහා තරඟයේදී වට 2:0 ලෙස 21:10, 21:16 ලෙස ඉන්දියාවේ විෂ්ණුවර්ධන් ගෝඩේ හා ටැනීෂා ක්‍රාසෝ හමුවේ පරාජයට පත් වුණා. ඩිල්මි ඩයස් එහිදී රන්තුෂ්ගේ සහායක ක්‍රීඩිකාව ලෙස කටයුතු කරනු ලැබුවා. අර්ජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් තරගාවලියේදී මිස්ටර් ජාත්‍යන්තර කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනා හසිනි අම්බලංගොඩ මෙම තරගාවලියේදී කාන්තා අවසන් පූර්ව වටයකට සුසුකම් ලබා ගත්තා. එහෙත් එහිදී ඉන්දියාවේ පූර්වා බූර්වේ හමුවේ වට 2:1 ලෙස 21:19, 9:21, 21:10 ලෙස පරාජයට පත්වීම නිසා ඩිල්මිට ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදු වුණා. පිරිමි කණ්ඩායම් ඉසව්වේ අවසන් පූර්ව වටයේදී පරාජයට පත් වූ චරිත් ඉලේපෙරම සහ චමත් දයස්ත එම ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කීවා. මෙම තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක නේපාලය, ඉන්දියාව, මාලදිවයින සහ බංග්ලාදේශ යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී වුණා. රන්තුෂ්ක රසිදු, චරිත් ඉලේපෙරම, චමත් දයස්, දුමින්ද අබේවික්‍රම, විරේන් නෙත්තසිංහ, ඩෙල්මි ඩයස්, හසිනි අම්මලංගොඩ සහ හසාරා විජේරත්න යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළා. දනුෂ්ක නිලංග මහතා පුහුණුකරු ලෙසත්, KGI උපේන්ද්‍ර මහතා කළමනාකරු ලෙසත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටි බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.